ශ්‍රීලංකා කණ්ඩායමත් කොදෙව් කණ්ඩායමත් අතරේ ටෙස්ට් තරගාවලිය ආරම්භ වෙන්නේ ශ්‍රීලංකා කණ්ඩායමට තියෙන භූමියේ වාසියත් එක්ක. ශ්‍රීලංකා කණ්ඩායම මේ තරග දෙකට දඟපන්දු යවන්නන්ගේ ශක්තියක ඉන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. කණ්ඩායම් දෙකටම දඟපන්දු යවන්න හිටියට අපේ කණ්ඩායමේ දඟපන්දු යවන්න පසුගිය කාලේ පෙන්නපු දක්ෂතාව එක්ක ශ්‍රීලංකා කණ්ඩායමට වැඩි වාසි තියෙනවා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. හැබැයි කොදෙව් පුහුණුකරු පෙල් සිමන්ස් නම් කියන්නේ ශ්‍රී ලංකාවෙන් එල්ලවෙන අභියෝගය දැනගෙන තමන් ලංකාවට ආවා කියලා. T20 ලෝකුස්ලාන තරගාවලියට ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ගිය කොදෙව් කණ්ඩායම තරගාවලිය අවසන් කළ විදිය ගැන නම් කොදෙව් පුහුණුකරුවා ඒ තරම් ප්‍රසාදයෙන් කතා කරලා තිබුණේ නැහැ. ලෝකුස්ලාන තරගාවලියේ අපේ කණ්ඩායමේ දක්ෂතාව ගැන සතුටු වෙන්න බෑ. ඒ ගැන ලොකු කනගාටුවක් තියෙන්නේ. කොහොම වුණත් ටෙස්ට් තරගවල අපි පහුගිය කාලේ හොඳට කළා. මේ අවුරුද්ද ආරම්භ කළෙත් අපි හොඳ ජයග්‍රහණයකින්. ඉතින් හොඳ ජයග්‍රහණයකින් තරගාවලිය අවසන් කරන එක තමයි අරමුණ. මම හිතනවා එයාලා දඟපන්දු යවන්න දාලා අපිට ලොකු පීඩනයක් එල්ල කරන්න හිතාගෙන ඉන්නේ. අපි දැක්කා එංගලන්තයේ ලංකාවට ආවම ලංකා කණ්ඩායම පන්දුයෙම ආරම්භ කළේ දඟපන්දු යවන්නන්ගෙන්. ඉතින් ඒ දේම අපිටත් කරන්න එයාලා හිතාගෙන ඇති. ඒ නිසා අපි නව පන්දුවේ පවා දඟපන්දු වලට පුහුණු වෙලා ලොකු සූදානමකින් ආවේ. කොදෙව් පුහුණුකරුවා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වගේම කොදෙව් කණ්ඩායමෙත් හොඳ දඟපන්දු යවන්න ඉන්න නිසා දඟපන්දුවෙන් සටනක් Tamanටත් දෙන්න පුළුවන් කියලා. අපිටත් ඉන්නවා හොඳ දඟපන්දු යවන්න. රකින් තමයි අපේ අංකේ දඟපන්දු යවන්න. එයා බංග්ලාදේශයේදී පෙන්නවා එයාට දඟ කැවෙන තනතිලි වල වැඩ පෙන්වන්න පුළුවන් කියලා. ඒ වගේම කොදෙව්වන්ගේ ප්‍රධානම අවිය විදිහට අතීතයේ අපිට දකින්න ලැබුණු වේගපන්දු ශක්තිය මේ විදිහට ටිකක් හීන වෙලා. හැබැයි තාමත් කොදෙව්වන් සතුව හොඳ වේගපන්දු යවන්න අපිට දකින්න පුළුවන්. ෂේනන් ගේබ්‍රියල් කියන්නේ එහෙම පන්දු යවන්නේ. අපිට හොඳ වේගපන්දු යවන්න ඉන්නවා. කොදෙව් තනතිලි වල වගේම එළියදිත් ගේබ්‍රියල් හොඳ දක්ෂතා පෙන්වලා තියෙනවා. මම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගාවලියේදී එයා අපිට ලොකු දෙයක් කරයි. ඔය විදිහට තමයි කොදෙව් පුහුණුකරුවා ශ්‍රී ලංකා අභියෝගය ගැන අදහස් දක්වලා තිබුණේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.